තමුන්නාන්සලා අපි කවුරුත් ජාතිය ඉදිරිපිට අභියෝගය මතුවෙන වෙලාවට මහා සංඝරත්නයේ කැඳවීමෙන් මහා සංඝරත්නයේ නායකත්වයෙන් මහා සංඝරත්නයේ පුරෝගාමිත්වයෙන් ජාතියට අභියෝග එල්ල වෙන හැම වෙලාවකම ඒ අභියෝග බාර ගැනීම සඳහා බිය නැතුව ඒ අභියෝග බාර අරගෙන මුලින් උපුටා ගැනීම දැනීම සඳහා බය නැතුව එකතු වෙච්ච ජාති මාමකයෝ බය නැතුව එකතු වෙච්ච දේශ මාමකයෝ බය නැතුව එකතු වෙච්ච මේ රටට මේ පොළොවට මේ බිමට මේ පින් බිමට පණ දෙන්න සූදානම් මානවකයෝ තමුන්නාන්සලා අපි 2005ට කලින් කොටි ත්‍රස්තවාදී රජ කරවන වෙලාවේ කොටියගේ මරණීය අවදානමට බිය වෙන්නේ නැතුව ජාතියට ඕන කරන නායකත්ව මග පෙන්වීම මහා සංගරුවනේ අනුහස් බලෙන් ඉදිරිපත් කරපු බලවේගවල නියෝජිතයෝ අපි මේ පොළොවට නැවත අභියෝග කටින්නේ කොයි පැත්තෙන්ද කොයි ආකාරයටද කවර පෙරමුණකින්ද කොතනින් කොයි පැත්තෙන් ජාතික බලවේග අතරින්ම ආවත් ජාතික බලවේගවලට එළියෙන් ආවත් රටෙන් ආවත් නොරටින් ආවත් කොතනින් ආවත් ඒ අභියෝග ජය ගැනීම සඳහා බය නැතුව එදිතරම පෙරමුණ ගන්න මහා ජන බලවේගයක නියෝජිතයෝ අපි මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය නැවතත් මේ පුදබිම අපේ අභියෝගාත්මක භූමිකාව ඉල්ලා හිටිනවා. නැවතත් මේ පින්බිම අපේ ජාතික ශාසනික කාර්යභාරය ඉල්ලා හිටිනවා. නැවතත් මේ පුණ්‍ය භූමිය ඔබේත් අපේත් දැවන්ත මහා සමගි සම්පන්න භාවිතාව එකමුතුව ඉල්ලා හිටිනවා. ජාතිය බිලිදෙන මහා අනතුරු බලවේග හතුරු බලවේග වෙනදා නොතිබුණු නොවූ අපූරු නොගැලපෙන පරස්පර විරෝධතාවන්ගේ මහා කලවම් සන්දාන ගොඩනගෙන වෙලාවේ ඒ හතුරු පිළිමලු බිඳ දමල පරාජයට පත් කරලා ජාතියට 2005න් පස්සේ නව මාවතක් විවෘත කළා වගේ ඒ මාවතේ ඊළඟ ඉදිරි විජයග්‍රහී ගමන නිර්මාණය කරන්න පෙරමුණ ගන්න ඕන මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මේකේ වෙලාව ඇයි අපි තමුන්නාන්සලා ජාතික සංවිධානය එකමුතුව මහා සංගරුවනගේ නායකත්වයෙන් ඇයි අපිට මේ වේදිකාව තනුවේ ඇයි අපිට මේ වේදිකාවට ආරාධනා කළේ දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමන්ට චම්පික රණවක ඇමතිතුමන්ට අපට මේ වේදිකාවට ආරාධනා කළේ ඇයි මහා සංඝරත්නයට වැඩ කරව ගන්නද මේ ජාතික සංවිධානවල 2005ට කලින් ඉඳන් රට වෙනුවෙන් කැපවෙච්ච මහා සංඝරුවනේ නායකත්වය අද මේ වේදිකාව හදලා අපට ආරාධනා කළේ ඇයි අපි ජාතික බලවේගවල නියෝජිතයෝ නම් අබමන් රොණකින් හරි අපි එහෙම හිතනවා නම් අපි ගැන දැයට රටට හතුරු බලය පරද්දන්න ඕන වෙන වෙලාවට අපිව කැඳවන්නත් උන්වහන්සේලාට ජාතික සංවිධානවලට අනිවාර්යනීය යුතුයකමක් තිබෙනවා වගකීමක් තිබෙනවා උන්වහන්සේලේ වගකීම ඉටු කළා අපි ආවා අපේ හාමුදුරුවනි ඔබ වහන්සේලා ඉතාමත් මැනවින් නිරවුල්ව පැහැදිලි කළා මේ පොළොව ඉදිරිපිට තිබෙන්නේ මොන වගේ අභියෝගයක්ද කියලා. එදා යුද්ධ දිනලා සතිය යන්න කලින් හතුරු බලමුළු වලට පුළුවන් වුණා නම් යුද්ධ කරපු සේනාධිනායකයාට විරුද්ධව යුද හමුදාපතිව අනිත් පැත්තට ගන්න. අද යුද්ධ දිනලා අවුරුදු 5කට පස්සේ ඒ හතුරු බලවේග වලට බැරි ඇයි තව තව අය බාන්න. වොන්සේක මහත්තයා යුද හමුදාපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් යුද්ධ කළා ත්‍රිවිධ හමුදාවේ එක හමුදාවක ප්‍රධානියා. නමුත් සතියයි දෙකයි යුද්ධ ජයග්‍රහණය ඇවිල්ලා කොහෙන්ද ඔළුවට දැම්මේ මහා නොගැලපෙන ක්‍රියාමාර්ගයකට එතුමව ගෙනිච්ච කවුද? එතුමව අරගෙන ගිහිල්ලාද දේශපාලන වශයෙන්ුත් චරිතයක් හැටියටත් නැති බංගස්ථාන කළේ කවුද? අද එදා බැලුවත් කැලේ ගහක් නසන්න කැලේ ගහක් නැව්වා. එදා බැලුවත් කැලේ ගහක් නැව්වා කැලේ ගහක් නසන්න. ඌරගේ මාළු ඌරගේ පිටේ තියලම කපන්න. අදත් ඒ හතුරු බලවේග බලනවා. 2010 ඉටු කරගන්න බැරි වෙච්ච අරමුණ. ඒගොල්ලෝ හිතනවා 2010ට 10 නම් යුද්ධෙට ළඟ වැඩි. යුද්ධ දිනලා ටික කාලයයි. එනස් ඒ නිසා සේනාධිනායකයාට එරෙහිව හමුදාපතිව ගෙනවත් ඒ වැඩේ කරගන්න අමාරු වුණා.
දැංගේගොල්ල හිතරවා ජාතිය යුද්ධය ජයග්‍රහණය අවුරුදු පහෙන් අමතක කළා. මේ තක්කඩි විරුද්ධ පක්ෂ ගොබිලෝ හිතන්නේ අපේ රටේ ජනතාවට අවුරුදු පහේ වැඩිම වටිනාකමක් තියෙන දේ මතක තියෙන්න කියලා. එහෙමනම් ඉතින් තමන්ගේ ඉපදීම පිළිබඳ මතකයක් අවුරුදු පහෙන් ඉවර වෙන්න ඕනා. අම්මා තාත්තට කොහොමද දාව ඉපදුනේ කියන මතකයක් අවුරුදු පහෙන් නැති වෙන්න ඕනා. මේ රටට එහෙම අවමන් කරන්න දෙන්න බෑ. අදත් බලනවා කැලේ ගහක් නහන්න කැලේ ගහක්ම යොදා ගන්න. අදත් බලනවා ජාතික බලවේග වලට පටහැනි හතුරු රාජ්‍ය නොවන කල්ලි වල දේශපාලන න්‍යාය පත්‍රය. අදත් බලනවා විදේශ බලවේග වල දේශපාලන න්‍යාය පත්‍රය. තානාපති කාර්යාල 3-4ක දේශපාලන න්‍යාය පත්‍රය. තමිල් ඩෑස්පෝරාවේ කොටි ඩෑස්පෝරාවේ දේශපාලන න්‍යාය පත්‍රය. අදත් බලනවා දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරව ගන්න ජාතික බලවේග වලින්ම ඒකට බත් බැලියෝ බත් බැලියෝ එකතු කරගන්න බලනවා මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. ඒක නෙවෙයිද මේ වෙන්නේ? එදා පොන්සේක මහත්තයා අරගෙන ඒ වැඩේ කරගන්න බැලුවා. අද බලනවා ජාතික බලවේග ඇතුලෙන් ඒ මහා පාවාදීමේ පෙරමුණක් නිර්මාණය කරන්න පුළුවන්ද කියලා. අපි විශ්වාස කරනවා සැබෑ ජාතික බලවේගවල නියෝජිතයෝ ඒ උගුලට අහු වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. දැන් මොකද්ද මේ තියෙන ලොකුම ප්‍රශ්නේ? මොකටද එකතු වෙන්නේ? මොකටද එකතු වෙන්නේ මේ 13 වෙනි සංශෝධනය අහෝසි කරන්නද අපේ හාමුදුරුවනේ? ආන්න කියන්න අපිත් එනවා. 13 වෙනි සංශෝධනය අහෝසි කරන්නද? ඉඩම් බලතල, පොලිස් බලතල, අර බලතල, මේ බලතල නොදී රට බෙදන බලතල ඔක්කොම අයින් කරන්නද මෙයා එකතු වෙන්නේ? කොටි ඩෑෂ්බෝඩ් එක එකට ඕන වෙලා තින්නේ එහෙම දෙයක් ඒගොල්ලෝ ලොව කරගන්නද නෑ. මේ ජාතික බලවේග දිගටම 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 ඉල්ලුවේ වෙන මොකක්වත් නෙවෙයි. මේ බෙදුම් වාදයට පණ දුන්නු ජාතියේ ඉදිරි ගමනට වලකපපු චෙල්ලෝ නායකයන්ගේ නෑදෑයෙක් තමයි මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කෑලි දෙක තුනක් දැම්මේ හැදුවේ. ඒ චෙල්ලෝ නායකම්ලගේ නෑදෑයන්ට ඕන කරන විදියට කෑලි අමුණලා පුට්ටු කරලා හදපු මේ ව්‍යවස්ථාව උගුලෙන් මේ රට එළියට ගන්න පොටකට රට හරවනවා නම් ආන් හොඳයි. එහෙමද මේ කියන්නේ? එන්ජිඕ එන්ජිඕ කුක්කොට ටික එකට එකතු වෙලා ඉන්නේ ඒක කරන්නද? 13ට පක්ෂයත් ඉන්නව එතන. ඒ ඔක්කොම එකට එකතු වෙලා ඉන්නේ මොකක් කරන්නද? විදායක ජනාධිපති ක්‍රමයේ රිපෙයාර් කරන්න. කට්ටියක් කියනවා අහෝසි කරන්නලු, කට්ටියක් කියනවා රිපෙයාර් කරන්නලු. මන් දන්නේ නැහැ රිපෙයාර් කරයිද අහෝසි කරයිද කියලා. මෙතන තියෙන්නේ ඇත්ත කතාව ඒක නෙවෙයි. ඇත්ත කතාව ඒක නෙවෙයි. මොකෝ දියසේන කුමාරයා පහළ වෙලාද දැන්? රටට යුද්ධ දිනලා සාමය ගෙනල්ලා මේ පොළොව වැටිලා තිබිච්ච වලෙන් අමාරුවෙන් ගොඩ අරගෙන විදේශ බලවේග දාන න්‍යාය පත්‍රයෙන් මේ රට ගිල ගන්න දෙන්නේ නැතුව අමාරුවෙන් මේ රට අල්ලගෙන ඉදිරියට ගෙනාපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට වඩා හොඳ වෙන කවුරු හරි දියසේන කුමාරයෙක් එහෙම පහළ වෙලා ඉන්නවද? මම දන්නේ නැතුව පහළ වෙලා ඉන්නවා දන්නේනේ. අපි නොදන්න දියසේන, අර අපි නොදන්න ලයිව් වගේ, අපි නොදන්න දියසේන කෙනෙක් කොහේ හරි පහළ වෙලාද? එදා යුද්ධ කරන කාලේ නොහිටපු දියසේන කෙනෙක් පහළ වෙලාද? රනිල්ගේ සාම පාවා දීමට එරෙහි වෙච්ච දියසේන කෙනෙක් පහළ වෙලාද? ආන්න එහෙමනම් කියන්න අපිත් එන්නම්. එහෙමනම් කියන්න. එහෙම දියසේන කෙනෙක් පහළ වෙලා නම් අපිත් එන්නම්. මොකද්ද වෙලා තියෙන්නේ? ඇත්තටම මේ කාගේ අමාරුවකටද මේ බෙහෙත් දෙන්න යන්නේ? කාගේද මේ අමාරුව? වික්‍රමසිංහ මහත්තයාගේ අමාරුව? 2010 පොන්සේක මහත්තයාව බිලි දුන්නේ කාගේ අමාරුවටද? වික්‍රමසිංහ මහත්තයාගේ අමාරුවට. වික්‍රමසිංහ මහත්තයා 2010 ඡන්දෙ ඉල්ලුවා නම් ජනාධිපති වෙරනේ. ඊට පස්සේ පක්ෂ නායකත්වයේ ඉතුරු වෙන්නේ නැහැ. දාලා යන්න වෙනවා. නොවන ජනාධිපති කෙනෙක් වෙන්න ගිහිල්ලා තියෙන පක්ෂ නායකත්වයයි විපක්ෂ නායකත්වයයි නැති කර ගන්නවට වඩා ඒ දෙක බේරගෙන මම මේකට වෙන කෙනෙක් බිල්ලට දෙනවා කියලා තමයි රනිල් එදා එකඟ වුණේ ෆොන්සේකට. හැබැයි ෆොන්සේකව දාලා ඉතින් ওই ටික කාලයක් ගියාම මෙහෙට පොඩි පොඩි තොරතුරු දුන්නා. අනිත් පැත්තට දුන්නා. ඉතින් මේ පරද්දන්න ඕන විදිහ සමහර ඒවත් අපිට ආරංචි විදියට මෙහෙට ඇහුවා. එදා ෆොන්සේකාව කව බේරගන්නද? රට බේරගන්නද නැහැ. රනිල්ව බේරගන්න. ඇත්ත කතාව මේක. එදා ෆොන්සේකා නාවනම් රනිල් ආවනම් රනිල් පරදිනවා විතරක් නෙවෙයි
පක්ෂනායකත්වයක් ගහලා යනවා. එහෙනම් UMP වෙන කෙනෙක් අතර නායකත්වය යනවා. වික්‍රමසිංහ මහත්තයා ඒ ගැළවීම සඳහායි පොදු අපේක්ෂකයෙක් කෙව්වේ. රනිල්ට බැරි හින්දා බැරි වැඩේ කරගන්න කෙනෙක් බැරි වැඩේ මගහැර ගන්න කෙනෙක් ඕන හින්දා බැරි වැඩේ මගහැර ගැනීම සඳහා තෝරා ගන්න බිලි බෝයිට තමයි කියන්නේ පොදු අපේක්ෂකයා කියලා. ඒක නෙවෙයි ධර්ම නිරූපණේ. මම ශබ්දකෝෂ බල්ල නෙවෙයි මේ කියන්නේ. ශබ්දකෝෂ බල්ල නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ ඕක නෙවෙයිද පොදු අපේක්ෂකයා ගැන අර්ථ නිරූපණේ. නැත්තම් මේ රටේ හැම ජනාධිපතිවරණෙම කවුද ආවේ ඡන්දට? එක්ක ප්‍රධාන පක්ෂ දෙකයි දෙකේ නායකයෝ දෙන්න ආවා. සිරිමාව මැතිණියගේ ප්‍රජාහිතිය අහෝසි කළා. එදා විතරක් කොබ්බැකඩුව මහත්තයා ආවා. ඒත් කොබ්බැකඩුව මහත්තයා දිනනවට මැතිණිය කැමති උනේ නෑනේ. මොනවද උනේ කියලා දන්නවනේ. කොබ්බැකඩුව දින්න නම් මැතිණියගේ නායකත්වයට තට්ටු වෙනවනේ. ඒ හින්දානේ කොබ්බැකඩුව දැම්මට දිනනවට extra ආසාවක් නොතිබුණේ. හැබැයි දැන් බලන්න හැම වෙලේම ආවේ ඒ පක්ෂ දෙකෙන් එක ප්‍රධානියෝ ආවේ. මැතිණිගේ ප්‍රජාහිතිය නැති වෙච්ච වෙලාව විතරයි වෙන කෙනෙක් ආවේ. ඒ විතරක් නෙවෙයි බලන්න චන්ද්‍රිකා නෝනා හිටියා දෙවෙනි වතාවෙ ඉල්ලුවා ඊට පස්සේ ඉල්ලන්න බෑ. අකමැත්තෙන් දුන්න මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට ඡන්ද ඉල්ලන්න. අකමැත්තෙන් එක පත්‍රිකාවක් ගහලා බෙදුවේ නෑ. තමන්ගේ පාක්ෂිකයන් බොහෝ දෙනෙක්ව අකර්මණ්‍ය කළා. අකමැත්තෙන් දුන්නේ ඒ දුන්නේ පක්ෂයේ නායිකාවට ඉල්ලන්න බැරි හන්දා. එහෙම වෙලාවක ඇරෙන්න වෙන කොහොම වෙලාවකද දෙයි හාමුදුරුවනේ එක්ක UMPෙන් නැත්තම් ශ්‍රී ලංකාවකින් ඇරෙන්න වෙන කොයි වෙලාවෙද එහෙම අපේක්ෂකයෙක් ආවේ? ඔයද ආවේ? ආවේ නැහැ. දැන් මොකද මේ වෙලා තියෙන්නේ? දැන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂයේ UMPේ නායකයා වික්‍රමසිංහ මහත්තයාට නායකකම දාලා යන්න හිතක් නැහැ. ඉල්ලුවක් දාලා යන්න වෙනවා. ඔක්කොම විපක්ෂ නායකකමට තට්ටු වෙනවා. ඒ නිසා 2010 ඉල්ලන්න බයයි පුන්සේකව දැම්මා. එතුමට 2015 බයයි. 10 බයයි 15 බයයි. ආසයි බයයි. ආසයි මොකටද? අඩුමතර මේ විපක්ෂ නායකකමයි පක්ෂ නායකකමයි රැකගන්න. බයයි මොකටද? ඉල්ලලා පෙරදුනොත් දෙකම නැති වෙයි කියලා බයයි. ඒ නිසා මොකද කියන්නේ? හොයනවා පොදු අපේක්ෂකයෙක්. මොකටද? රනිල් දානවද දිනන්න පුළුවන් පොදු අපේක්ෂකයෙක්ව? මම අහන්නේ රනිල්ගේ මනසට ගිහිල්ලා කල්පනා කරලා බලන්න. දැන් රනිල්ට බැරි හන්ද දානවා වෙන කෙනෙක්. රනිල් පක්ෂ නායකත්වයේ ඉන්නවා. විපක්ෂ නායකත්වයේ ඉන්නවා. ඒ දෙකම තියාගෙන රනිල් ඉන්නවා. දානවා වෙන කෙනෙක්. වික්‍රමසිංහ මහත්තයා එකඟ වෙනවද යාට වඩා දිනන්න හැකියාව තියෙන කෙනෙකුට? එහෙම එකතු වෙයි කියලා හිතනවද? රනිල් ගෙටි කිරි මොලේට එහෙම දේවල් පහළ වෙනවද? එහෙම පහළ වෙනව නම් මේක දාලා යන්නේ මීට කලින් නෙවෙයිද? මේ අල්ලගෙන ඉඳිල්ලේ හැටියට රනිල් මේ පාරවත් දිනන කෙනෙකුට දෙයිද පොදු අපේක්ෂකකම? දෙන්නේ නැහැ. රනිල්ට තේරෙනවා සේනාධිනායකයයි හමුදාපති දැම්මට කොහෙද දිනන්නේ? යුද්ධයේ ගෞරවයේ කොහොමද සේනාධිනායකයට වඩා හමුදාපති ගන්න? ඒ හින්දා මං එකගයි. ඉල්ලන්න පොණි. මං එකගයි කියලා දැම්මා. දැන් මේ පාර දෙනවද රනිල් දිනන කෙනෙකුට? කාට හරි දීලා දින්නොත් මොකද වෙන්නේ? රනිල්ට යන්න වෙනවා. රනිල්ට විතරද යන්න වෙන්නේ? සජිත්වත් යන්න වෙනවා. දැන් මේව කරගන්න මේ දෙන්න කැමතිද? නෑ. එහෙමනම් රනිල් දෙන්නේ ඡන්ද කාටද? පොදු අපේක්ෂකයෙකුට එකඟ වුණත් එකඟ වෙන්නේ කාටද? එකඟ වෙන්නේ රනිල්ටත් වඩා දුර්වල අපේක්ෂකයෙකුට මිසක් වෙන කෙනෙකුට නෙවෙයි. ඕක තේරුම් ගන්න බැරිද? රනිල්ට තේරෙන මේ දේ අපට තේරෙන්නේ නැත්තම් කවර කතාවද? මේක තමයි රනිල්ගේ ලෝකය. ඒ නිසා රනිල් කවදාකවත් පොදු අපේක්ෂකයෙකුට එකඟ වෙයි. හැබැයි දිනන පොදු අපේක්ෂකයෙකුට මේ සම්මජාතියේ රනිල් වික්‍රමසිංහ එකඟ වෙන්නේ නැහැ. එකඟ වුණත් දිනන්න දෙන්නේ නැහැ. එහෙම දුන්නොත් රනිල්ට විපක්ෂ නායකකමත් නැහැ, පක්ෂ නායකකමත් නැහැ. සීරෝ වෙන්නේ රනිල්. රනිල් කැමති වෙයිද සීරෝ වෙන්න? හීරෝ වෙන්න බැරි වුණත් රනිල් සීරෝ වෙන්න කැමති නැහැ. හීරෝ වෙන්න බැරි වුණත් රනිල් සීරෝ වෙන්න කැමති නැහැ. ඒ තමයි රනිල්. එතකොට මේ කියන පොදු අපේක්ෂකයා දියසේන කුමාරයාද?
එහෙමනම් මේ හොයන්නේ දියසේන කුමාරයාද? මේ හොයන්නේ වික්‍රමසිංහගේ බැරි බැරියාවට තාවකාලික ප්‍රතිකර්මය. මේක අවස්ථාවාදී රංචු ගැහිල්ලක් නෙවෙයි නම් ජාතියේ අභිමතාර්ථය මත වෙන එකඟතාවක්ද මේ? මේ ජාතියේ පුළුල් අරමුණු මත එකඟ වෙන එකඟතාවක්ද මේ? නැහැ. වික්‍රමසිංහගේ නොහැකියාව වෙනුවෙන් දෙනු ලබන තාවකාලික ප්‍රතිකර්මය මොහොත ගෙවා ගැනීම සඳහා. එහෙම ලෙඩකට දෙන බෙහෙතකට තමයි මේ පොදු අපේක්ෂකයා කියන්නේ. බැරි බැරියාවට දෙන බෙහෙතට තමයි මේ පොදු අපේක්ෂකයා කියන්නේ. ජනාධිපතිවරණේ ආවම මොකෙක්වත් නොදාත් බෑ. දැන් ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු නම් ඒ එන අපේක්ෂකයාට උදව් වෙන්න වෙන ක්‍රමයක් හොයාගෙන යනවා. ඒගොල්ලෝ බලනවා ඒගොල්ලොන්ගෙන් අපේක්ෂකයේ දැම්මොත් ආණ්ඩු විරෝධී ඡන්ද වලින් කොටසක් එහාට එනවා. එතකොට අර දාන කෙනාට පාඩු වෙන හින්දා ඒගොල්ලෝ ඉල්ලන්නේ නැතුව ඉන්න නිකම්බෑ. ඒකට හොඳ න්‍යායක් තියෙන්න ඕනා. න්‍යායක් හදාගන්න නිකම්බෑ. ඒකට නීතියක් ඕන හොයාගන්න ඕනා. නීතියක් හදන්න නිකන් ගන්නේ බෑ. ඒකට හිටපු අගවිනිසුරු කෙනෙක් ඕනා. නීතිය ඇට නැති දිව බවට පත් කරගත්තු අත්දැකීම් තියෙන කෙනෙක් බවට කෙනෙක් ඉන්න ඕනා. එහෙම කෙනෙක්ගෙන් උපදේශයක් ගත්තොත් මොහොත පහු කරගන්න පුළුවන්. නොඉල්ලා ඉන්න පොටප්පාද ගන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරරු කියන තුම්පාරක් බෑ කියන ඒ තර්කය වෙන මොකක්වත් නෙවෙයි. මහින්දට බෑ නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණට ජනාධිපතිවරණට ඉල්ලන්න බැරි හින්දා ඉල්ලන්නේ නැතුව ඉන්න තර්කය හදාගන්න තුරුම්පුවයි ඒක. ඒකේ ලෝ නෙවෙයි. ඒකේ මොන ලෝවත් නැහැ. ඒකේ තියෙන්නේ මේ කොහොමද අර වක්‍ර සහයෝගය දෙන්නේ. වික්‍රමසිංහ වෙනුවට දාන වික්‍රමසිංහටත් වඩා දුර්වල ඊනියා පොදු අපේක්ෂකයා දෙසට තමන්ගේ වාමාංශික විප්ලවවාදී ඒ ඡන්දදායකයාගේ ඡන්ද ටික කොහොමද ඒ පැත්තට හරවන්නේ? හරවන්න ඇති එකම ක්‍රමය ජනාධිපතිවරණය නීති විරෝධීය, අපි ඒට එකතු නොවෙමි යනුවෙන් කියා මගහැර සිටීම. හැබැයි ඒ පක්ෂයේ අපිට ආරංචි භාගයකට වඩා නෑ ඉල්ලන්න ඕනි කියන මතය තියෙනවලු. ඒ මතය ජයග්‍රහණය කළොත් ඉදිරියේදී ඉල්ලයි. නායකයාගේ මතය තමයි මගහැර යාම. මේ මහින්දට තුම්පාරක් බෑ නෙවෙයි, අනුරට එකපාරක්වත් බෑ. ඒකයි මේ ඇත්ත කතාව. අනුරට එකපාරක්වත් ඉල්ලන්න බෑ. ඇයි? බයයි. එයා තමයි යෝජනා කරන්නේ අපි මේක වර්ජනය කරමු. ලාල්කාන්ත සහෝදරයලා කියනවා නෑ ඉල්ලන්න ඕන. අරයා කියනවා නෑ වර්ජනය කරන්න ඕන. UNP නුත් කියනවා අනුර සහෝදරයා කොහොම හරි වර්ජනය කරන ලයින් එකට අරගෙන යන්න. හිතමිතුරු තානාපති කාර්යාලවලනුත් කියනවා අනුර මල්ලි ඔයාට ඔය නායකත්වය අරන් දෙන්න, අපි කොච්චර ගේම් ගැහුවද ඒ හන්ද කරුණා කරලා මේ වෙලාවේ මේ උදව්ව කරන්න. දැන් එයා බලනවා ජවිපේ එතනට අරගෙන යන්න. තව කණ්ඩායමක් ඒකට විරුද්ධව ඇතුලේ ගෝරි, තුන්වෙනි ගෝරිය. එනිසා මේ මොකද්ද? මහින්දට තුම්පාරක් බෑ නෙවෙයි, අනුරට මේ වෙලාවේ ඉල්ලන්න බෑ. ඉල්ලලා නෝන්ඩි වෙන්න බෑ හින්දා අතන රනිල්ට බෑ. මේ කෙලින්ම මේ බෑ ලෙඩේට හොයන අසනීප. අතන රනිල්ට බෑ. ඒක මගේ එහෙමයි කියලා ඉල්ලන්නේ නැතුව ඉන්නත් බෑ. වෙන කෙනෙක් හොඳ කෙනෙක් දැම්මොත් රනිල්ට තියෙන දේත් ඉතුරු වෙන්නේත් නැහැ. ඒ නිසා කවුරු හරි ඊට වඩා දුර්වල මිනිහෙක් දාලා පොදු අපේක්ෂකය කියලා බෝඩ් එක ගහලා දානවා. එතන ඒ ප්‍රතිකර්ම එන්නේ ඉල්ලන්න බැරි හන්දා. මෙතන මොකද්ද? මේගොල්ලෝ හිතනවා ඉල්ලන්න බෑ. ඉල්ලුවොත් ඡන්ද ලක්ෂයක් දෙකක් ගත්තොත් අලුත් නායකයාට හදා කෘතිමව Facebook එකේ ජනාධිපතිගේ හුළං බහිනවා. ඒ Facebook එකේ ජනාධිපතිනේ, එයාගේ හුළං බහිනවා, මහා පොළොවේ හුළං බහිනවා. ඒ නිසා ඉල්ලන්න බෑ. ඉල්ලන්න බැරි හන්දා මුකු ඉල්ලන්නේ නැහැ කියලා නිකන් ඉන්නත් බෑ. ඒකට තර්කයක් ඕන. තුම්පාරක් බෑ මහින්දට කියලා තර්කය හදනවා. මහින්දට තුම්පාරක් බෑ කියලා තර්කය හදන්නේ තමන් ඉල්ලන්න බෑ. තමන්ට ඉල්ලන්න බෑ. බැරි නිසා හදනවා තර්කය. මේ තනිකර මේ මොනවද? මේවා ඇවිල්ලා ජාතිය අභිවෘද්ධිය වෙනුවෙන් බලපාන තර්කද? කෝ 13 ගැන කතා අරිනවද? ජිනීවා මානව හිමිකම් කොමිසමේ අලුත් සභාපතිවරයා රටට හතුරු බරපතල ප්‍රකාශයක් කරා. ඔය මොන විරුද්ධ පක්ෂ කටවල්ද ඇරෙන්නේ? කොයි කටද ඇරුනේ? නෑ මගේ අම්මේ තාතේ. ඒ නිසා කල්පනා කරලා බලන්න. මේ හතුරු පෙළ ගැස්ම දිහා බලන්න. කැටයන් කරපු වචන මුදා හරිනවා. වෛරය මුදා හරිනවා. ඒ සියලු උපාය උපක්‍රම පිටිපස්සේ තියෙන්නේ. එදා
උඩරට රාජසිංහ රජුරුවන්ව එළව ගන්න සුද්දට ඕන වුණා. යුද්ධ කරලා බැරි වුණා. රාජසිංහ රජුරුවන්ට එරෙහිව උඩරට ප්‍රභූ පැලැන්තිය කොටබල යොදවල මහසංගරුවනත් අතර බේද හදලා ඒ අසමගිය වපුරලා තමයි අවි බලයෙන් කරගන්න බැරි වෙච්ච දේ දා කළේ. ඒ නිසා තමයි සිංහලේ සුද්ද ගන්නකොට තිබ්බ සිංහලේ සුද්ද දාලා යනකොට ශ්‍රී ලංකා ජනරජය කියලා එකක් දීලා ගියා. අපි සුද්ද ගන්න ගත්තේ සිංහලේ දීලා ගියේ ශ්‍රී ලංකාව. ඒක කවුද උන්ට ඕන විදියට වෙනස් කළා? ධර්මපාල තුමන්ලා බැලුවා මේකට එරෙහි සටන උසිගන්වලා ගෙනාවා. ඒක මැඩ පෙවතුවා. ඒකටත් මේ රටේම හිටපු කළු සුද්දෝගේ උදව් ගත්තා. හැමදාම ජාතික ව්‍යාපාරයට පහර එල්ල කළේ ඇතුලේ ඉන්න ද්‍රෝහී නඩේ බේද පාවිච්චි කරලා. එදා රාජසිංහ රජුරුවන්ව අර අවසන් රාජධානිය බිලි දුන්නේ ඒ විදියටම ගම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය රාජසිංහ රජුරුවගෙනත් නානා ප්‍රකාර කතා ජෝන්ඩු විලිය ඒ කාලේ ප්‍රචාරය කරා. රාජසිංහ රජුරුව බීලා වැඩි වෙලා දලඳා වහන් මාලිගාව ඉදිරිපිට සත්තු මරලා බිලි දෙනවයි කියලා කතා ඇරියා. නානා ප්‍රකාර කතා ඇරියා. මද්දුම බණ්ඩාර කුමාරයා වගේ තව කොච්චර ඉන්නද? හැබැයි මද්දුම බණ්ඩාර කුමාරයා විතරයි අපේ පොතට ඇවිුවේ. ඇයි? රාජසිංහ රජුරෝ උදහස් වෙලා කරපු ඝාතනයක් නිසා. ඇයි සුද්ධ මැරුවේ නැද්ද? කඩු තෝමර වලින් පොඩි කොළු ගැටවුන්ගේ පොළු ඒ ගෙලවල් සිඳලා කඩු තෝමර උඩට බෙල්ල තියලා හතර වටේට කරකවලා පෙති පෙතික ගහ ගම්පාලු ප්‍රතිපත්තිය අනුගමනය කළේ නැද්ද? ඒ කාවද අපේ ඉතිහාස පොතට? නෑ. මද්දුම බණ්ඩාරව විතරක් ගෙනාව ඉතිහාස පොතට මොකටද? කූර පාලකේ කියලා පෙන්නන්න. සුද්දගේ කෲරත්වය සම්පූර්ණයෙන් වැහුවා. අවසන් රාජධානියේ රජුගේ නොතිබුණු කෲරත්වයක් නිර්මාණය කරා ගොඩ නැගුවා. මද්දුම බණ්ඩාර කුමාරයා අරම කිව්වද නැද්ද කියලා කවුරුත් දන්නේ නැහැ. ඉතිහාසඥයා එහෙම කියලා ඒක හදලා දුන්නා අපට. අපි පොතේ තියාගෙන හැමදාම කියනවා අපිට ඉන්නේ එහෙම සුද්දා ඕන විදියට වීරයෝ නිර්මාණය කළා දීලා ගියා. ඒ නිසා මගේ අම්මේ තාත්තේ අදත් ඒ වගේ සයිබර් අවකාශයේ බොරු බේගල් පැල කරනවා. තානාපති කාර්යාලය, ඇමරිකානු තානාපති කාර්යාලය 5000ක් බඳවගෙන USAID එකෙන් සල්ලි ගෙවලා UNP මන්ත්‍රීවරුන්ගෙන් නම් ඉල්ලගෙන තරුණයෝ 5000ක් තම තමන් ඉන්න තැන්වලට වෙලා සමාජ වෙබ් අඩවි ජාලාවල ආණ්ඩු විරෝධී මතය පතුරවන ආණ්ඩුවට පක්ෂ ජාතික බලවේගයන්ට පහර දීමේ ව්‍යාපාරය මෙහෙවනවා. අපි කියනවා අද මෙතන ඉන්න තමුන් වහන්සේලා හැමෝටම ඇමරිකානු තානාපති කාර්යාලයෙන් පඩිකන 5000කට ඒ සමාජ වෙබ් අඩවි ජාලාවලින් ජාතික බලවේගවලට එරෙහි මතය පතුරවන්න ඉඩ දෙන්නේ නැතුව අපි ස්වේච්ඡා බලයනිය බවට පරිවර්තනය වෙමු. අතපටන් මහා සංගරුවන ඇතුළු මේ ජාතික බලවේගයන්ගේ හඬ සමාජ වෙබ් අඩවි ජාලා ඇතුළට ගෙනියන්න. නැත්නම් USAID එකෙන් පඩිකන 5000ක නඩේ මතය රටේ මතය හැටියට අපට දැනෙන්න ගන්නව හැඟින්න ගන්නවා. ඒ නිසයි මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මේක තීරණාත්මක වෙලාවක්. රට වරද්ද ගත්තොත් දිනාගත්තු දේවල් නැති වෙනවා. තමිල් ඩෑෂ්බෝඩ් එක බලන් ඉන්නවා වෙලා වෙනකන්. අතන ඉන්නවා TNA മന്ത്രി සිවාජි ලිංගම්. බුදුපිලිම උතුරෙන් ගලවලා එන්න දවස ගැන හිත හිත ඉන්නවා. ඔවුන්ට හරියන අපේක්ෂකයේ දිනනකම් බලාගෙන ඉන්නවා. හමුදාව උතුරෙන් එළවන දවස උදා වෙනකම් බලාගෙන ඉන්නවා. නැවතත් ඉන්දියාව දකුණු ඉන්දියාව යොදාගෙන නැවතත් මේ රට ඇතුලේ සන්නද්ධ කල්ලි නිර්මාණය කරන්න පටන් ගන්න හැකියාව ලැබෙන දිනය වෙනකම් බලාගෙන ඉන්නවා. රුද්‍ර කුමාරන්ලා, ෆාදර් එමෑනුවෙල්ලා බලාගෙන ඉන්නවා විනාශ වෙච්ච කොටියගේ දේශපාලන පරමාර්ථය. රූක ඩාණ්ඩුවක් ලව්වා දේශපාලන වශයෙන් ලබා ගන්න, නටවන්න පුළුවන් පාලනයක් හදා ගන්න. එදා වික්‍රමසිංහ මහත්තයාව නටවලා සටන් විරාම ගිවිසුම් ගස්සලා ජාතිය පාවා දුන්නා වගේ දිනාගත්තු මව්පොළව රණවිරුව දිවි පුතල බේරගත්තු මේ වන්දනීය පූජනීය මාතෘභූමිය නැවත ගිලගන්නේ නඩේ අද කැසකවනවා කියලා හලනවා. ඒ කුමන්ත්‍රණේ ඉන්නේ කැටයම් දාපු වචනවලින්. ඒ කුමන්ත්‍රණේ යන්නේ වාමාංශික කැටයම්, දක්ෂිණාංශික කැටයම්, ජාතිකවාදී කැටයම්, සර්වසකල වර්ගයේ අලුත් කැටයම් කරපු වචනවලින් තමයි මේ කුමන්ත්‍රණේ මෙහෙවෙන්නේ. ඒ නිසා හරියට අර මනිබඩුකාරයෝ වගේ
ගමට මනිබඩු කාරයාම ගෑනු දරූටික ඔක්කොම වට වෙනවා රත්තරන් කියලා හිත හිතාර දිලිසෙන බඩු ඔක්කොම ගන්නවා. මනිබඩු කාරයා ගිහිල්ලා මාසෙයි දිස්නේ යනවා. එතකොට මනිබඩු කාරයාගේ දෙමව්පියෝ මතක් කරනවා. හැබැයි ඉතින් මාසයක් අහු වුණා. මනිබඩු දේශපාලනයේ තමයි අද විරුද්ධ පක්ෂ යන්නේ. දිලිසෙන දිලිසෙන වචන අරගෙන මනිබඩු දේශපාලනය රැවටිලා ගත්තොත් මාසෙයි යෝගේ දිලිසීම තියන්නේ. ඒ නිසා ජාතිය රැවටීමේ අන්තයට අරගෙන යන්න ඉඩ නොදී දිනාගත්තු ජයග්‍රහණ පාවා දෙන්න ඉඩ නොදී මව්පොළව රැකගත්තු දේ දිනාගත්තු දේ රැකගෙන මෙතනින් ඉදිරියට මේ රට අරගෙන යමු. බැහැයි කියපු යුද්ධ කරව ගන්න පුළුවන් වුණා නම් අනිත් කාටත් බැරි වෙච්ච වැඩේ, අමාරුම වැඩේ, රට ඉස්සරහා තිබිච්ච ලොකුම වැඩේ, කාටත් බැරි වෙච්ච වැඩේ බැහැයි කියපු යුද්ධේ ඉවර කරගන්න මහින්ද රාජපක්ෂ ලවා පුළුවන් වුණා නම් බැහැයි කියන අංග සම්පූර්ණ දෑහිතකාමී අලුත් විවස්ථාවත් ගේන්න ගන්න පුළුවන්. ඒ මහින්ද රාජපක්ෂගෙන් තමයි වෙන කෙනෙක් නැහැ. තානාපති කාර්යාලයකින් කෝල් එකක් ඇහුවම සුළුදිය පහවෙ නෑ ඉන්නේ වැඩි හරියක්. එහෙම අය ඉන්නේ. ඒ නිසා අපි තමුන්වහන්සේලට කියනවා ඔව් මේ රටට තව ඉදිරි ගමනක් ඕන. ඔව් මේ රටට තව දිනා ගන්න ජයග්‍රහණ ඕන. ඔව් මේ රටේ ආර්ථිකය මීට වඩා ජනහිතකාමී වෙන්න ඕන. ඔව් මේ රටේ ව්‍යවස්ථාව දෑහිතකාමී ව්‍යවස්ථාවක් ඕන. ඒව කරගන්න ඕන. අර හතුරු කල්ලියට පණ දීලා නෙවෙයි, ටැමිල් ඩෑෂ්බෝර්ඩ් එකේ වමනාවට කොන්ත්‍රාත් කරලා නෙවෙයි, රුත්‍ර කුමාරන්ලට සතුට දීලා නෙවෙයි, පාදේ මෑනුවෙල්ලගේ කොන්ත්‍රාත් බාර අරගෙන නෙවෙයි, ඒ අභියෝග ජය ගන්න ඕනේ දිනාගද්දී රැකගෙන ජාතිය තෝරන කරන ජයග්‍රහණ මේ බලවේග තුලින්ම ගේන්න පුළුවන්. ජාතික සංවිධානය එකමුතුව මහ සංගරුවන අපි හැමෝම ඒ වගකීම ගන්නවා මගේ අම්මේ තාත්තේ. ඒ නිසා දැන් අපි අද මේ යෝධ අරමුණ වටා පෙළ ගැහෙමු. මේ අරමුණ අතට ගත්තු හදට ගත්තු මහා බලයනියක්ව මේ බිමෙන් නික්ම යමු. ජාතිය ඉල්ලන මහා වගකීමට කර දෙමු. හතුරු මතවාද කැටයන් කොට දිස්නේ දදා ගෙනේන ඒ සර්වපිත්තල හතුරු මතවාද තූ තූ කොට වනසා දමා ජාතිය අභිවෘද්ධිය වෙනුවෙන් මේ රට නැවත වල්මත් කරන්න දෙන්න බෑ. වල්මත් කරපු රටක් 2005 බොහෝ දුරට මේ රට බේරලා ගත්තේ. තියෙන අඩුව මකන්න කියලා ආයි වල්මත් කරන්න දෙන්න බෑ. ඒ නිසා වල්මත් කරන වල්මත් විපක්ෂයට අහු වෙන්න නොදී මේ රටේ ඉදිරි ජයග්‍රහණ වෙනුවෙන් මේ මහා අභියෝගය සපුර ගන්න රට ආපස්සට අදින හතුරු බලමුළු පරද්දලා ඉදිරි ජනාධිපතිවරණයේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමේ පරම පරමාර්ථය මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් රට දෑහිතකාමීව තවත් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ජයග්‍රහණය වටා පෙළ ගැහෙමු. ගමින් ගමට යමු, ගෙයින් ගෙට යමු. මේ රටේ ඊළඟ ජයග්‍රාහී ගමනක් නිර්මාණය කරමු. අර හතුරු බලවේග පරදවන නිසි සටන ආරම්භ වූ ඒ සඳහා ඔබ සැමට ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා, යෝධ බල යෝධ වීර ලැබේවා. මහා සංගරුවනේ ආශිර්වාදයෙන් ජයග්‍රාහීව ඉදිරියට යන්න හැකි වේවා කියා පතමින් මම ඔබ සමුගන්වා. ජයෙන් ජයමගේ.